හරි මූසලයි ඒකි! අමරග කට නිත්තරම තිබුණ යිටි විතරයි. හැබැයි ඒ කටින්ම තමයි අමර මංගලාව තමන්ගේ පුතාට මනමාලි බලනගේ දවසේ සිරියවන්ත කෙල්ලෙ කියලා කිවවි. ආදරෙන් පිළිගන්න ඒ කටින්ම තූ නොදකින් කියන්න දවැඩිකාලයක් යන්නේෙ නෑ කියන්න හොඳ මුදාහරණය එක. මංගලා පියංකරව බැඳලා ගත වනේ දෙතුන් මාසයක් විතරයි. අන්න පියකර හැපිලා! හතුන් ඇවිත්ගේ දොරකඩට වෙලා කෑමොර දෙෙද්ද මංගලා නොවැටී දුවගනාවේ හරි අමාරුවෙන්. අනේ මගේ කොල්ලා! කියලා අමර කෑගහගැ බිමැඇදගෙන වැටු ඉස්පරිතාලි කොරඩෝවෙදදි. ස්පිරිතාලෙ දොරකඩදි පියන්කරගේ හොස්මටික ගිය. කෙනෙක් මළෙර ඇවිත් හොම කතා කිය ඇති මංගලාට දැනේ හිලුම් නොදෙන තරමැදුක්. කසාද බැඳපු ගෑණියෙක්ට තමුන්ගේ කසාද බැදපු මනුස්සය නැතිවෙනව කියෙක ලේසිදුක් නෙමයි. කද ප්‍රියංකර කියානෙ මංගලාට හොඳ සැමියෙක්. ඉඳලා හිටලා පඩිගත් තම කට මත්වතුර ටිකා කලාගත් අට ප්‍රියංකර හොඳ මනුස්සයෙක්. අනේ ඉතින් බැදල කී තුොහද මළගෙදරටන සමහර ගෑනුුවයි මංගලා දිහාබල්ලා දුක්කුණේ එහෙම. හෙක්කාතකින් තාම ළමයෙක් නැතියකත් හොඳයි. නැත්තං ඉදිං අයෝ! සමහරුගේ දුක එහෙමයි. මංගල මේ හැම වචනයක් මහගෙන කඳුළු පෙරපෙරා පියංකරකගේ නිසැල දේහෙ සරහ වාඩි වෙලා හිටිය තෝන්තුවෙන්. අන්න මංගලට සිහිනැතුන අ වතරටිකක් ගෙනින්. ප්‍රියංකරගේ භූමධානය දවස මංගලා ඇදගෙන වැටුනිි කාගේ තවදානය ඒ දිහාට හැරෙත්ති. පෞවිති මොනාාවුනත් තාම තරුණ ගෑනින ඇතමුන්ගේ මුවිින් පිටවුනේ ඒ වගේ දුක්බර වචන. මංගලාගේ ඇස්සල නැගුණු කඳුලු දවසගානෙ ගෙවිලා යද්දී වේරිලාගයේ පුරුදු විදිහටම ඇගේ ජීවිතයේ ප්‍රියංකරනැතුව ගෙෙන්න්න හරුවෙද්දි. ්‍රියංකර නැතිවුනාට මංගලා තාමත් හහිටියේ ප්‍රියංකරකගේ මහාගතරමයි. ඒ ගෙදල් ප්‍රියංකර ඉදදිරි රච මතුරක් වගේ වනාාට ඔහුමියගයාාට පස්සේ මංගලාට ඒක හිරගයක් වනේ නැන්දම්මත් එක්ක. මංගලා කොච්චර හොඳට ඉන්න හැතුවත් නැන්දම්මගේ කටේ තිබුණේ නොපහන් පවක් කොල්ලා නැතිවෙලා තාම තුම්මාස කියන ඔහොම පාටන්දුම් ඇදන් එලිබෙස්හම ගම්මු ොනානො කියේද මංගලෝ ? ුදුවට කළුවට හොරු ඇඳුම් පෙට්ටි පිරන්න මංගලා වෙන ලාපාට ඇඳුමක් ඇද වෙන කරන්න දෙයක් නැතිකමට මිසක් වුවමනාවෙන් නෙමෙයි මංහිත ලැන්ද නෙමේයම්ම? වෙනේ එකක් නැතිහින්දයි ඇන්දෙ මංගලා කිවේ යටහත් පහත් විදිහට ඒත් නැන්දම්මගේ වචනත් අහක නොදා වැලේ දාල තිබුණු යාන්තම් වේලීගෙන යන්න සුදු හැට්ටේ අරන් මංගලා ඇඟටදාගෙන එලියට බැස්සා. ඊනිහත් නැතිෙක්ක ඔය හැමතිස්ෙම ගමම්බවන් තියාගන්නක ඉච්චර හඳනෑ මංගලා ඊරංගමට නැන්දම්මක්ක කියයන්න ක පටන් ගත්තේ එහෙම. මං මේ අන්නේ මහපඇදුන්ටික කඩේයට දාල එක්මට සල්ලිත් තරංගෙදරන්න හිතංගම්ම මංගලා එහෙම කිව්වම නැන්දම්මටිකක් සංසුන් වුනාා. මහන මැසිිමට පින්සිත්ත වෙන්න මංගලා පියාංකර නැතිවනත් කීයක් හරි හොයාගෙන ඔළුව කෙලින් තිාකන ජීවත් වනේ. ි හටියේ පපියංකරව මතක් ුණහම මංගලාගේ ඇසල්ට කඳුලු වෙන්නේෙ තෙහෙම්මයි. හොය හැටි මතක් කර කරාண்டලා හරිියනවද. ඌට මැරච්ච තැනකවත් සැනසීමෙන් ඉඩ නැතිවේ. ඇගේ හැඩුම ගැත් නැන්දම්ම මැසිවිදි නැගුවේ ඔය විදිහට. දවසගාන සැමිය නැති ගෙතර මංගලාට එපා වෙන්න ගත්තේ නැදම්මග නෝක්කඩු හිින්දමයි. ඇගේ ජීවිතය එන්න එන්නම එපා වෙන්න ගත්තා. හිත வேදනාවෙන් පිරිලා කඳුලුත් එක්ක මිරිකිලා හිටපු මංගලාගේ ජීවිතේද. එලියක් එන්න පටන් ගත්තේ ඔයාතරෙදි. නාරද කියන්නේ ප්‍රියංකරගේ අම්මගේ අක්කගපුතා. යමක් කමක් කරගන්න පුළුවන් රස්සාාවක් කෙරුවත් නාරද තාම තනිකඩයි. කොච්චර හඳහන් බැලුවත් නාරදගේ හඳහනට ගැලපෙන හඳහනක් මේතාක්කාලෙකට හම්බවෙලා තිබුණේ නැහැ. කොහොම හරි ප්‍රියංකරගේ අවුරුද්ධ දානයට තමයි නාරදත් මේ විදිහට එහෙටාවේ. දැකපු ගමන් මේ පියංකරග නඕන කියලා හිතුවත් මංගලාව දැක්කට පස්සේ නාරදගි හිතටිකක් හෙලවුුණා. දවසින් දෙකින් නාආපහු යන්න හිතාගෙනාවත් නාරදස තව ටිකදොහක් එහෙ ඉන්න හිතුුණ. මහං අද නිදන්න මංගලා මගම වයසි කියලා. ඔය ඉන්න අතරේ නාරද තමුන්ගේ අම්මයිකකිව්වේ කතාවට මුලපුරමින්. ඒත් අම්මගේ කටි නිෙක වචනයක් වත් පිටවුණේ නැහැ නාරදට උත්තරයක් විදිහට. පෞවවිතින් මංගලා තාම තරුණයින මෙහෙම තනිුුණනාටනේ දම්ම. උබවාල් ඒකටද ඒකගේ තනිකම ගැන හිතන්නේ? නාරදක අම්මකේන්තියෙන් එහෙම කියාගන නැගින්ට? මංහිටය මංගලාව කසාද බඳින්ද. යන්න ගිය අම්මා අපහු ඇරුණේ ගිනිරත් වෙච්ච ඇස්ලොකූ කරන්න. හැත් යො ොට ගෑනු නැතුවටද මේ වවැදපු ගෑනිය බැඳ ගන්නහ දන්නේ. කෝයිතිං අම්මලා ඔයපුත් ගෑනියක්ගෙවත් කේන්දරමට ගැලපුන ඇය? නාරදත්කිෙව්‍ය අමනාපෙන්? හෙම කියලති වැදපු ගෑනියක් බැදල හරියනවේ? හරි වැන්දපු හරි මොකක් හරි. ට මංගලාගේ කන්දෙ ගැලපෙනවද බලන්නකොන්ම තවත්නම්මට ඔයක ේන්දර බලබල නිකට විඩබෑ. නාර්ද නොලිස්සුමෙන් කියල එලියට ැහැල යන්න ගිය. පලහංක මූට ඇවිත්ති එන රුදාවමයකි ගැන. නාර්ධක අම්ම ප්‍රියංකරගේ අම්ම එකකිවෙ තරහෙන්. හේකනීති හනිත්්‍යකම හෙන ආරද සල්ලි නැතිකොල්ලෙක්ගේ ප්‍රියන්කරගේ අම්ම වනත් කැමතිවනේ නැ මංගලා නාරදව බැඳලා ගෙතරින් යනවට. ස්මංක කිව්වන එන්නම් මූටක් කොටක් ැඩෙනයි. හන්ඩතියක් කනකටවත් ගන්න දෙන්නදේ මහල්ලෝ ඔය විදිහට කතාාවවෙද්දි දවසක් නාරද මංගලාව මඟදි නත්තර කරගන කතාවට වැටුුණක්. මංගලා ඇඳුම් කරේටයනක මන්දමේ! නාරද වෙනසක් නැතුවැකින් නැහුවා. ඕ! කෙටියෙන් උත්තරදී ලඇතැනින් යන්නයි අයට ඕනවඋනෙත්. ඒත් නාරදේකට ඉඩදන්නේෙ නැහැ. මංගලා ආ! මට මංගලාව බඳින් ඕනේ. ඒකෙන් නම් මංගලා ගැස්වුනම්. නාරදට පිස්සුද? මිනිහ මෙරරිච ගෑනි මංගලා එහෙම කියලා ඉස්සර වුණ. මිනිහ උන්න නම් මංගහන්නෙත් නෑනේ මං මංගලාට කැමති නාරද මංගලාදිහා බලාගෙන කිව්වේ මංගලා නවසන්සුන් වෙද්දදිී. අනේ නා මිනිහ මැරුුණේ උබේවරදිින් එෙමේන මංගලා වං ආදරං ඔබෝ බලාගන්නට ඇජිනක් වකේ. නාරදා මාරුවෙන් මංගලාව තමන්ගේ යෝජනාවට කැමතිකර ගත්තා. දවස දෙක සතිය සද්ධ නැතුව ගෙවිලගත් නාරදගේ පෙරත්තය හින්දාම අම්මා ප්‍රියන්කරගේ අම්මත් එක්ක කතා කරලා මංගලාාව නාරදට ගැලපෙනවද කියලා පොරොන්දම් බැල්ුව. නාරදගේ මංගලාගේ පොරොන්දම් හිතුවටත් වඩා හොඳර ගැලපුන. වැන්දභයෝගයක් පලවෙනි කසාදෙන් තිබනට මංගලාගේ දෙවිනි කසාද බොහොම සාර්ථක එකක් කියලයිතනැද කියවුණා. ඒ හින්දාම අන්තිමේදී. නාරදගේ පෞුල අය මංගලාව කසාද බඳිනවට කැමැත්ත දුන්න. ිියන්කරගේ ආදරේ වගේම දැනනු ආදරයක් නාරතගෙන් ලබන්න මංගලාට ඉතින් පින තිබන. අන්තිමට වැන්දපු ගෑනි කියලා හංවඩු ගහපු මංගලා නාරදග වැන්දපු මනාලියෝුන. දරුවෝ දෙන්නෙක්ට ආතරණය අම්මක් කෙනෙක් වෙලා ලස්සන ජීවිතයක් ඇය අත කරන්න පටන් ගත්තා. ජීවිතේ හුඟක් තැංවලදි මිනිස්සු අනුන් ගැන වැරදි විනිශ්යන් දෙන්න ගිහාම ගොඩක් මිනිස්සු හරි හස්සරව වෙනවා. ගසාද මනුසය මැරුණම ගෑනියෙක් මසල වෙන්නෙත් වැන්ඳපුුවවෙන්නෙත් පැත්තක ඉන්න නොමෙන් නිසුන් හින්ද. තරුණ ගෑනියෙක්ට තමුන්ගේ මහත්ත්‍යයා මැරුණට පස්සේ ආය කසාදයක් තහනම් වෙන්නේ පටු අදහස් තියෙන නැන්දම්බල වගේම සමාජයේ කුහක මිනිස්සු හින්ද. සැමිය මියටියත් ඇයත් ආදරේ ඕුවමනා තරුණයක් ඕූමනාම කෙනෙක්. ඉතින්ගේ ආදරේ ඕමනා ගැහැනියකට වැන්දබ ගැහැනියක් කියලා හංවඩු ගහනවට වඩා තමුන්ගේ සමාජයේ ඉඩක් දුන්නන ඒ ගැහැනියත් ආදරේ උපනමේෙන් විදින කෙනෙක් වෙනව නවනුමායි.